ූ atsමගෙන් ඉදිරිපත් කරන ආදරයෙන් අවශතා ඇතියට අත්‍යවශ භා්්‍ය පරිතාාවග කිරීමට वेකා. සௌதி அராබයේ පුහුණු ශ්‍රිලාංකික ශ්‍රමිෙන් සඳහා රැකියවස්ථා රැසක් ඇති බව, නව සௌදී තානපතිවරයා ප්‍රකාශකර තිබෙනවා. ஆර්ථිකහාඉ නර්ුදයට මුහනදීම සඳහා ශ්‍රී ංකාවධරන ප්‍රයාත්්‍යන්ට සහය වන ලෙස අග්‍රාමා්‍ය දිනෂ් குුණවර්ධන, නව සෞதிී தாானපතිවරයා ගඩල්ලා තිබෙනවා. පසු කියදා සියක්ත පත්‍ර ඉදිරිපත්කිරීමෙන් නතුුව. අග්‍රமாත්්‍යවරයා හමූ තානාපතිවරයා කෙටි කාලයක් තුළ සௌධ අராබිය සිටින ශ්‍රීලාංකිික පුහුණු හා අර්ධ පුහුණ ශ්‍රමබලකාය. ලක්ෂ අසු දහසේ සිට හාරලක්ෂය දක්වා වැඩි කළ හැකි බවද එහිදී ප්‍රකාශ් කරතිබෙනවා ආයෝජන මණ්ඩලේ අලුතින් හඳන්වාදී ඇති ලිහිල්වීසා රෙගුලසි සහ ආයෝජන පහස කිීමේ යෝජනා ක්‍රම මගින් සෞධී ආයෝජකීන් වැඩි වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට ඉවහල් වන බව අග්‍රාමාතවරයා මෙහිදී ප්‍රකාශ කරතිබෙනවා බලශක්තිදීවරහා කෘෂිකාර්මික ශේත්‍රවල යෝජනය කිරීමට සෞදධියආරාබියයට අවස්ථාවන් ඇති බව අග්‍රාමාතවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරතිබෙනවා සෞදධී සංවර්ධන අ මුදලේ නව ආධර වැඩසටානයටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝග හා සහය වෙනුවෙන් මෙහිදී ආග්‍රාමාත්‍යවරයා සියවස්තුූතිය පල කර තිබෙනවා වර්තමාන ආර්ික ගැටලුවලින් ශ්‍රී ලංකාව ඉක්මණින් යථතත්වයට පත්තු නඇති බව. සෞද්ධිරජයේ අපේක්ෂාව බවයි එහිදී සෞදී නවතානාපතිවරයා ප්‍රකාශකර ඇත්තේ. සංචාර්ක ප්‍රවර්ධන හා සෞදදි ගුවන්සේ, ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නවත ආරම්භ කිරීමේ සැලසුම පිබඳවද. මෙහිදී දීර්ග වශෙන් ස්ථතාකච්ඡාවී තිබෙනවා.